හොඳයි ඔබ දන්නවා මේ මොහොත වන විටත් දිවයින පුරා වර්ෂාව කිසියම් විදිහකට ඇදහැලමින් පවතින්නේ විශේෂයෙන්ම ඊයේ දිනේ ආරම්භ වුණු මේ වර්ෂාව අද දවස පුරාත් මේ මොහොත වන විටත් දිවයිනේ සියලුම ප්‍රදේශවලට එක ලෙස බලපැවැත්වෙන බවට තමයි අපට තොරතුරු වාර්තා වන්නේ ඒකම කලකුරුද්දා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි ඉදිරි පැය 36 සඳහාත් මේ වර්ෂාව තවදුරටත් පවතීවි යයි බලාපොරොත්තු වෙනවා. ඉතින් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200 ඉක්ම වූ වැසි තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි තොරතුරු වාර්තා වන්නේ. මේ නිසාවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව සිටිනවා. අපි ඒ පිළිබඳව තොරතුරු දැක බලා ගන්නයි දැන් සූදානම් වන්නේ. මොකද උනේ? ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයට නොදුරින් ඇති වැලිපාර අද පස්සරුව වන විට පැවති තත්ත්වයයි මේ. ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය වටා දියවන්නා ඔයේ ජලමට්ටමද මෙවන විට ඉහළ ගොස් තිබෙනවා. කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි අද දිනේ කොළඹට ලැබී තිබූ වර්ෂාපතනය මිලිමීටර 67.5ක්. කඩින් කඩ කොළඹ නගරයටත් තදාසන්න ප්‍රදේශවලටත් දවස පුරාම වැසි පැවතුණා. කොටහේන ආමර් වීදිය, බාබර් වීදිය, බ්ලූ මෙන්ඩල් පාර, සෙන්ට් ජේම්ස් වීදිය, කොටුව රෙක්ලමේෂන් පාර, ජින්තුපිටිය හන්දිය සහ කිරුළපන පොලිසිය ඉදිරිපිට මාර්ගයේද ජලය පිරීම නිසා ගමනාගමනයට බාධා ඇති වුණා. මේ අයුරින් කොළඹ නගරය තුළ ස්ථාන රැසකම පැවතියේ දැඩි රථවාහන තදබදයක්. නගරය හරහා ගලා බසින ඇලමාර්ග බොහොමයක් පිටාර මට්ටමට ළඟා වී තිබූ අතර ඇතැම් පහත් බිම්වලට ජලය ගලා වී තිබුණා. කොළඹ නගරය තුළ පිහිටි නිවාස රැසක් මේ නිසා ජලයෙන් යට වූ අතර ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. අපිරිසිදු ජලය ගලා යන ඇලමාර්ග හා කානු අවහිර වී පිටාර ගැලීම නිසා සෞඛ්‍ය ගැටලු රැසක්ද මතුව තිබෙනවා. අංගොඩ බේකරිය හන්දියේ නිවසක් මතට අද අලුයම 4:30ට පමණ පස්කන්දක් හා ගසක් කඩා වැටුණා. ඉන් නිවසට හා නවතා තිබූ ත්‍රිරෝද රථයකටත් යතුරු පැදියකටත් හානි සිදු වුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් අද පස්සරුව වන විට ජලය නැට වී තිබුණා. කිරවලපිටිය අධිවේගී මාර්ගයේ ඉදිකිරීම හේතුවෙන් ජලය බැස නොයාම නිසා වතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පැවති තත්ත්වයයි මේ. මීගමුව පෙරියමුල්ල සහ ඒ අවට ප්‍රදේශ ගණනාවක් අද දහවල් සිට ජලයෙන් යට වී තිබූ අයුරුයි මේ. අප වාර්තාකරු පැවසුවේ දෙනියාවත්ත සෙල්ලකන්ද යන ප්‍රදේශද ජල කැලීම් වලින් පීඩා විඳින බවයි. කටාන, රබර්වත්ත, ගෝමස්වත්ත ආදී ප්‍රදේශවලද පවුල් 300ක් පමණ ජල කැලීම් නිසා පීඩාවට පත්ව සිටිනවා. අප වාර්තාකරු පැවසුවේ ඔවුන් මේ වන විට එම ප්‍රදේශවලින් ඉවත් කර ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බවයි. මීගමුව මීරිගම ප්‍රධාන මාර්ගයේ මහහුරු පිටිය ප්‍රදේශයෙන් ජලයෙන් යට වූ අතර කටුනායක මීගමුව ප්‍රධාන මාර්ගයේද අඩි දෙකහමාරක් පමණ ජලයෙන් යටව තිබූ අයුරුයි මේ. අද පෙරවරු 8:30 නවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වනවා. එහි අගේ මිලිමීටර 219ක්, ගාල්ල වඳුරඹ ප්‍රදේශයෙන් මිලිමීටර 175ක්, ගාල්ල හියාරේ ප්‍රදේශයෙන් මිලිමීටර 172ක වර්ෂාපතනයක් එම කාල සීමාව තුළ ලැබී තිබුණා. අයහපත් කාලගුණයේ හේතුවෙන් දිස්ත්‍රික්ක පහක පවුල් 12109ක, පුච්චලීන් 48560ක් මේ වන විට පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ ගාල්ල, මාතර, කළුතර, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පවුල් මෙලෙස පීඩාවට පත්ව සිටින බවයි. මේ වන විට එක් පුච්චල මරණයක් වාර්තා වන අතර නිවාස 22කට පූර්ණ හානි සිදුව තිබෙනවා. අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 282ක්. පවුල් 878කට අයත් පුජ්ජලීන් 3488 දෙනෙකු ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා. මේ අතර ජල කැලීම් වලට කොටු වූ පුජ්ජලීන් 18 දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ අවතැන් වූ 417 දෙනෙකු ආරක්ෂිත ස්ථානවලට යොමු කළ බවයි. විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ දිවෙනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය සහ එමකින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙල පිළිබඳව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී එම සහන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගන්නා ලෙසත්
නායාමයේ අවදානම් පවතින ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව කඩිනම් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. මෙහිදී නිලධාරීන් දන්වා ඇත්තේ පීඩාවටපත් ජනතාවට අවශ්‍ය සහන සැලසීමේදී වැඩපිළිවෙල් ප්‍රතිපාදන ගැටලුවක් ඇතිකර නොගන්නා ලෙසයි. දැන් අප සූදානම් දිවයිනට බලපා තිබෙන වර්ෂාධික කාලගුණය පිළිබඳව තවත් තොරතුරු කිහිපයක් ඔබ වෙත සමීප කරන්නට. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවද තවමත් පීඩා විඳිමින් සිටිනවා. ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා බද්දේගම ගාල්ල මාර්ගය, බද්දේගම නාගුර මාර්ගය සහ බද්දේගම අගලිය මාර්ග ජලයෙන් යට වුණා. බද්දේගම වැලිවිටිය දිවුතුර, ගාල්ල බද්දේගම මාර්ග, ගාල්ල වක්වැල්ල, ගාල්ල මාපලගම, වඳුරබ යක්කල මුල්ල මාර්ගද ස්ථාන කිහිපයකින් ජලයෙන් යටව තිබූ අයුරීමේ. ගෝනපුර ප්‍රදේශයේ නිවාස 65ක් ජලයෙන් යට වී තිබෙනවා. මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ, අතුරුලිය, බලකාවල, කද්දුව, වැලිගම, කොක්මාදුව, පළල්ල, ජීවත්ත, දෙනිපිටිය හා මිරිස් යන ප්‍රදේශද ජලයෙන් යට වුණා. මේ හේතුවෙන් පවුල් දහස්කට අධික පිරිසක් අවතැන්ව සිටිනවා. දැනට දකුණු පළාතේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවටපත් පවුල් සිටින සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකටම රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට කටයුතු කරන ලෙස පළාත් ආණ්ඩුකාර හේමල් ගුණසේකර මහතා ප්‍රධාන ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා. ඒ අනුව ඉදිරි දිනවලදී අදාළ මුදල් දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දීමට නියමිතයි. ඉදිරිපැය 24 සඳහා කාලගුණ හා ස්වභාවික ආපදා පිළිබඳව අනතුරු ඇඟවීම පිළිබඳවයි දැන් අවධානය. ඉදිරිපැය 24 තුලත් දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, දකුණ, සබරගමු සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200කට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි. නිල්වලා කළු සහ ගිංගංගාවල ජලමට්ටම් තවදුරටත් ඉහළ යමින් ඇති නිසා ගංගා දෙපස ජනතාව සැලකිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ගිංගගේ බද්දේගම ජලමිනුම් ස්ථානයේ මහගං වතුර මට්ටම ලෙස මීටර 5ක් දක්වන අතර එය අද පස්වරුව වන විට මීටර 4.57 දක්වා ඉහළ නැග තිබුණා. මේ අතර දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ කිහිපයකට නායාමයේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ නායම අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා සඳහන් කළේ ගාල්ල, මාතර, කළුතර, රත්නපුර සහ කෑගල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ කිහිපයක් සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.